සැත්කම් සදහස්ථාවර අවමගාස දැන් නවලෝකෙන් අමතන් බින්දොයි හත හත එකයි හැත දාහයි හත. මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ අදාලියම දෙකට පමණ සිද වූ නාෑමකින් එකම පවුලේ සිව් දෙෙනෙකු අතුර දන්වනාා. මෙලෙස නායාමට ලක්ව තිබුණේ අයිතිහාසික දෙවනගල පුදවිම පිහිටි පාර්වතේ පාමුල පිහිි නිවසක්. නිවසයන් මුදාගනීම සඳහා යුද හමුදාව ප්‍රදේශවාසින් සමඟ එක්ව මෙහෙ මක්දියත් කලාතර, පෙරවරු දහට පමණ නිවසේ සිටි විසිතුන් හැවරිදි තරුණයකගේ මලසරුරක්ස්වා ගනු ලැබවා.. නිවසේ සිටි ඇයගේ සොහුරා මව සහපියා තෞදුරටත් පස්සලට යටව සිටිනවා කෑගල්ල රංවලොය පිතාර ගැලීමෙන් නිවාස විස්සක් සහ මාර්ග රසක් ජලයෙන් නටවී තිබෙනවා එමෙන්ම කෑගල්ල කොළම විකල්ප මාර්ගයට කෑගල්ල රෝහල අසලින් ගලක් පෙරලීමින් ගමනාගමනට බාහදා එල්ල වනා සபுகஸ்ந்த தெල් පරිப்பது නිවත්වනඉன, නවත පිරිසது කිරීම අධ්‍යசா ඇති දෙවිෙල් மிश्ව அඩங்கு ඉந்தගடா ටැකි තුலට, யே பස්සரோவනවිට වැසි ජலை ඇතුළ වී பிිாර ගாති बன. හත්වන් ෙල් පිරි පහද අවට නිවාස හැත්තෑ පහක පිරිස් පීඩාවට පත්ව සිටිය අතර, එම දැවිතෙල් මිශ්‍ර වූ ජලය පට්ිවෙල ප්‍රදේශයෙන් කලනි ගට මසුවේ අවධහනමක් මතුව තිබෙනවා. නමුත් එම දැවිතෙල් බාහිර පරිසරයට පැතරියම වැලකීම සඳහා සපුගස්කන්ද ෙල් පිරි පහදේ නිලධරීින් නාවක හමුදාවහා වෙරලා රක්ෂක දෙපාර්තමීන්තු එක්ක ඒවට ආවරන දලක් කලා තිබෙනවා. කැලනි ගගේ ජලමටම තවරටත් ඉහල ගොස්සති අතර නාගලගම් වේදේ ජමාපක අගේ අද පෙරවරුවයේ දැක්කුණේ අඩි පහමා රක්ලෙසයි. මෙවන්සුබම කොළම නගරේ ද තවතුරටත් අද වැසි ඇද හැළමින් පවතිනවා. කඩුවල ගේද ප්‍රදේශව රසක් ජලයෙන් අයට වතිබුණේ මෙෙලෙසින්. අධික වර්ෂාවත් සමක මාර්ග ජලයේ නැටවීම හේතුවෙන් හංවැල්ල පහද්ම ගොඩ පරගොඩල් බෞ්ධ ධ්‍යස්සානයේ භික්ෂන් වහන්සේ ඔරුවකින් දානය සඳහා වැඩම කරන ආකාරය මෙලෙස දක්නට ලැබුණා එම ජලගලින්ම් හේතුවෙන් සීතාව ප්‍රදශලේ කම් කොට්තාාශේ නිවාස දෙසි විස්සක් ජලයේ නටවී තිබෙනවාා පිඩාවට පත්තු පුද්ගලෙන් එක්දහස් පනස් නවදෙකු අවතෙන් කඳුර වෙත යොමු කර ඇති බවයි අධද දෙරන වාර්තාකරු පැවස වේ. අධි වර්ශාවත් සමඟ කළුගග සහ එහි අතුගංගාපිටාර් ගැලීමෙන් රත්නපුර අයගම ඇලපාත යන ප්‍රාදේශලයේ කම් කොට්ටාශ වල පහත්බිම් තදුරටත් ජලයෙන් අට වීබෙනවාා ඇලියකොඩ ගැට හැත්තහරහා බෝපේ මාර්ගගේ මඩකඩ ප්‍රදේශුවෙන් ගිලා බැසීම නිසා මාර්ගය ගමනා ගමඩේ සම්පූර්ණයෙන්ම අඩාළ වීතිබෙනවා. එෙන්ම විස්සාවෙල්ල සීතාවක ප්‍රදේශවෙන් නිවස්සදහයක් අඩි හතර හමාරක් පමණ උසට ජලය න්නටව තිබ න ේමල්ලෙස. මෙතර ස්්‍රික නවයක් සඳහා නායාම අනතුරැංගවිම් නිකුත් කරතිබෙනවා. ජාති ොඩනගලි පරේශෂණ සංවිධානය සඳහන් කළේ කොළඹ ගල්ල කළතර මහනුවර කෑගල්ල மாතල மாතර නුවරලිය සහ ්‍රත්මපුරයන දිස්්‍රීක්ක සඳහා මෙලෙස අනතුරැගවීම් නිවේදන නිකුත් කළ බවයි. එයනුව කළුතර දිස්ශ්‍රීකේ ඉගිරිිය පාලින්දනුවර බලත් සිංහල අගලවත්ත සහ මතුකමයන ප්‍රදේශල්ලේ කම් කොට්ාස සඳහාත් රත්මපුර දිිශ්‍රීකේ කලවාන සහ ඇලි ගොඩ ප්‍රදේශල්ලේ කම් කොට්ට අස්ස සඳහත් යාම් ප්‍රතු නිේද නිකුත් කතිබෙනවා. එෙන්ම කොළඹ ස්ශ්‍රීකේ සීතාවක ගල් දිස්්‍රිකේ නෙලුව කළුතර දිස්්‍රකේ වලල්ලා විට සහ, හොරනයන ප්‍රාදශලේ කම්කොට්ටාශ සඳහත්, ෑගල්ල දිස්්‍රීකේ ගලිමුව මාවනැල්ල කෑගල්ල යටියන්තුට රුවන්වැල්ල දැරණියගල බලත් කොහු පිටිය දෙහියෝවිට රබක්න අරනායක සහ, වරකාපල යන ප්‍රදේශලි කම්කොට් අස්ස සඳහත් නායාමේ අවදානම් නිේදන නිකුත් කරතිබෙනවා. මෙ අර ුවරල දිස්ශ්‍රේ අබගමු සහරත්නපුර දිස්ශ්‍රකේ අයගම ප්‍රදශල කම්කොට්ටස සඳහාත් යාමේ අවදානම් නිවදන නිකුත් කළ බයි ජතික ගොඩනගල පරේෂණ සංවිධානය සන්ඳන් කළේ මෙ අතර ඇදහලෙන අධික වැසිද හිත කාල ගුණ තත්වේ හතුවෙන් පහත් විිම්මන හොරන අගලවත්ත ඉංගිරිිය පාලින්ந்தනුවර බලත්සිංහල, දොඩම්ගොඩ මිල්ලනීිය මදුරාවල සහ කළතුතර ප්‍රාදේශවලෙකම් කොට්ටාශ වල ගංගතුර ත්වේ වැඩීමේ අධනමක් පවතින බව වාරි මාර්ගත පාර්තමේන්තු පවසනවා. හෙතුවෙන් එම ප්‍රදේශවල පහදවිම්වල වෙසන ජනතාව අවධානෙන් සිරින්නයි, ආපදා කළම්නාා කර මධ්‍යස්සාන ජනතාව ැනම් දෙනෙනවා. මේ ගංගඩෝනවල පහල ප්‍රදේශවල ජනතාව ගංගාව භාවිතා කිරීමිසා ගංගාව හරය වැටි ඇති මාර්ග භාවිතා කිරීමේ දී සැලකිල්ලෙන් කටයුතු කරන්න කියන ඉල්ලීමත් කරන කැමැති මේ කාලය තුළ දිවයිනේ නිරිතදිග ද්‍රෝණයේ කිසිදු ගංගාවක් භාවිතා කිරීමේදී තා දැඩි සැලකිලිමත්ව යුතුයි විශේෂයම කැලනි කලු ගිං නිල්වල අත්තන කලෝඔය සහ මහා ඔය කියන ගංගාවන් දියනෑම බෝට්ටු පැදීම උරු පැදීම වැනි කටයුතු වලින් වැ ක සිටන පුළුවන් ඉතා හොඳයි ඒ කටයුතුල හදෙනවන ඉතා දැඩි සැලකිල්ලින් තමන් හොඳින් තරගෙනනීමෙන් පසුව පමණක් කරුණු ලෙස ඉල්ලා සිටින කැමයි. දෙවේ සම්පූර්න් ආපදාවට ලක්කූ පවල් සංකෑව හතලි සෙක්්දස් හත්සියේ දාහතක් ඒකන්න පුද්ගලයන් එක්ක්ෂ හැත්තෑදස් විසිද් දෙකක්. මේ නොට මියයම් හතරක් රපොර්තු වෙලා තියෙනවා තුවාලකරුවන් එක්කනයි. නායම් සම්බන්ධ අපි දනුවත් කරීීම සහ රතු නිවද නිකුත් කරලා තියෙනවා නිවේසවැන් වලට විශාල වශයෙන් පුද්ගිලන් මේ රතු නිවේදන සම්බන්ධ අවධානයක් නොකර. ඒ නිවාසල්ම රැදී සිටීම මේ පුෘද්ධක් පචන්තන මේ ඉතාමත් අනතුරුදදායක කාරණයක් එකද කරුණා කරලා අපි සරුදනගේ මිල්ලා සිටින්නේ නායම් අවදාානම් සහිත රතු නිියවද නිකුත් කල තියෙන ස්ථාන ඉවත්වන අද උදාසන ද අවාසානාව ද ුවීම රක්. නිියෝද නි ොත් ක ලතිබුණ නිසක් කියය අනුව අද ජීවිත හතරක් අදෝදැසන හි මූුණයි. මෙ අතර අද දේසන අටෙන් අවසන්නූ පෑ විසි හතරක කාලේ තුළ, වැඩිම වර්ෂාපතනය කෑගල්ල අල්ගම ප්‍රදේශයෙන් වාර්තාාවුණා. ඒ මලමි එකේ අනු හතයි දශම පහක්. මේ අතර අධදිනේත් බස්නාහිර සහ සබරගමූ පලාත්වල ඇතම් සානවලට, මි සේක අි වර්ෂාවක් ඇති හැ බව කාලගුණ විදධ පාර්තමේ තු පවසනවා. Bකの කතේකක රස පරිමයි